සියලු දෙනාටම සුබ උදෑසනක් අපිට ඉතාමත් ප්‍රීතියක් අද දවසේදී සභාවක් හැටියට එකතු වෙලා උන්වහන්සේව නමස්කාර කරන්න ලැබීම ගැන කී දෙනෙක් සන්තෝෂෙන් ඉන්නවද හල්ලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අපි නැකිට සිටමින් උන්වහන්සේට ගායනා කරමු උන්වහන්සේව ප්‍රශංසා කරමු අපේ ආත්පොල සන් දෙමින් අපි උන්වහන්සේව නමස්කාර කරමු හල්ලෙලූයා ගෞරව වේවා දෙවි ස්වාමිනේ ओबो हंसे के स्पर्श ओबो हंसे के करुणा ओबो हंसे के आत्म
ධර්මයේ ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ගේ ජීවිත කෙරේ කලහරින කියලා යාඥා කරනවා ස්වාමිනී අද දවසේ දේව මෙහෙ පුරාවට ඔබ වහන්සේ ක්‍රියාත්මක වෙන්න අපට මඟ පෙන්වන්න පියාණනි වචනෙන් අපට කතා කරන්න ස්වාමිනී වචනේ අපට මඟ පෙන්වීමක් වෙන්න සලස්වන්න දෙවි පියාණනි අපේ ජීවිත වෙනස් වෙන්නා වූ ස්වාමිනී අපේ ජීවිත නිදහස් වෙන්නා වූ දෙයක් බවට පත් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී අපේ වහන්සේ ධිරියේදී යටහත් පහත්ව අපේ අත්ඔස්සවමින් අපි নমස්කාර කරනවා පියාණනි අපේ කිනකෙනව ස්පර්ශ කරන්න අපි මොන දේ තුලින් ආවත් ස්වාමිනී අපේ සබාවක් හැටියට අද දවසේ ඒක රාශි වෙලා ඔබ වහන්සේව নমස්කාර කරන්න තීම ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දෙවි පියාණනි. මේ নমස්කාරය තුල අපේ කිනකිනව ස්පර්ශ කරමින් ඔබ වහන්සේ අපව ගොඩනගන්න අපවට ඔබ වහන්සේගේ නිදහස කරුණාව දෙන්න අපට මඟ පෙන්වන්න කියලා යාඥා කරනවා. ඔබ වහන්සේව ප්‍රශංසා කරන්න নমස්කාර කරන්න අද දවසේ අපට අපේ හදවත් තුළ ප්‍රීතිය සමාදානය ඔබ වහන්සේ ඇති වෙන්න සලස්වන්න දෙවි පියාණනි. හැලෙලූයා. নমස්කාර වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා. Namaskar Deva, Mahimaya Deva.
Devalivi Swamini Prashansaveva. Hallelujah, Siddhi Swami. Ape jeevita nidahas karanna piyanane. Ape paape shaapen apo nidahas karanna. Obage leyin apo sodanna devi piyanane. Ape jeevithola thibena waradawal walata apada samawa deela apo nidahas karanna kiyala api ayedinawa devi piyanane. Hallelujah. Namaskara veva devi swamini. Share about that he know that the fianane
ජීවත් වෙන විට ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අප නිදහස් කළ දෙවියන් වහන්සේ නිසා ස්වාමිනී අපට කරුණාව දුන්න දෙවියන් වහන්සේ නිසා අපේ පාප වලින් අප නිදහස් කෙරුවා ගන්න වහන්සේ නිසා අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා දෙවි කියානමින් ඒ කරුණාවේ ප්‍රේමය අනනවස්සේ අපේ ජීවිත කෙරේ ගලා හැරෙමින් ඔබ වහන්සේගේ ස්පර්ශයේ කරුණාවත් දක්වන්න අපට උපකාර කරන දෙවි ස්වාමිනී හල්ලෙලූයා नमस्कार वेवा स्वामिनी ज्ञानी अब वहन से नमस्कार करनवा अब माते क्रिया करने दे ज्ञानी अब एक ने खिलाव में उदासन स्पर्श कराने दे स्वामिनी अब के करुणा अब आवश्यक याद दकिन दे स्वामिनी अब स्पर्श कराने दे स्वामिनी हालेलुया नमस्कार वेवा दे स्वामिनी महिमय वेवा दे स्वामिनी ඔබගේ නාමයට ප්‍රශංසා වේවා හැලෙලූයා ශ්‍රී ලංකා කල්වාරි දේවස්ථානයේ අපගේ සිංහල දේවවෙලට ඔබව ඉමහත් ප්‍රීතියෙන් පිළිගනිමු අපගේ යාඥාව නම් ඔබ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආත්මෙන් හා සත්‍යයෙන් නමස්කාර කරන ලෙසයි උන්වහන්සේගේ ශුද්ධ වූ වචනය ඔබගේ ජීවිතයට මග පෙන්වීම සාමයේ සහ සැනසීම ලබා දේවා අන් කිසිවෙකුටත් වඩා උතුම් ප්‍රේමය වන යේසුස් වහන්සේගේ ප්‍රේමය අත්විඳින විට ඔබගේ ජීවිතය පරිවර්තනය වේවා කල්වරි චර්ච් ශ්‍රී ලංකා යටතේ YouTube Facebook Instagram සහ තවදුරටත් ඔබව හඳුනා ගැනීමටත් ඔබ උදෙසා යාඥා කිරීමටත් අප කැමැත්ත සිටිමු. කරුණාකර තිරේ පහත දිස්වන දුරකථන අංකෝස්සේ අපට කතා කරන්න www.calvarychurchsrilanka.com අපගේ වෙබ් පිටුවේ හරහාද අපහා එක්වන්න අපගේ ආශාව ඔබට ආශිර්වාදයක් වීමයි අපි ඔබගේ විමසීම් බලාපොරොත්තු වෙමු ස්වාමින් වහන්සේගේ වචනය තුලින් අදි බලන්න යන්නේ අපි මේ ආලෝකයට කැමති නේද ආලෝකයට කැමති කවුද සතුටෙන් ඉන්න කෙනා දුකෙන් වේදනාවෙන් කඩා වැටුණු කෙනා ආලෝකයට නොවේ අඳුරටයි කැමති. ඒම අවස්ථාවේ ජීවිතයේ තියෙන එළිය දකින්නවත් ආස නැහැ. එළිය උදා වෙනවටත් ආස නැහැ. අඳුරටම වෙලා ඉන්න අපට උමනාවක් ඇති වෙනවා. අර අපි වටා ඇතිවෙච්ච පීඩණය අපට ඇතිවෙච්ච බලපෑම අපේ හිත දරා ගන්න අමාරු නිසා අපි ගුලි වෙනවා. අපි හිතන අඳුර හොදයි. දවසක් යේසුස් වහන්සේටත් මේ ආලෝකය ගැන කියලා දෙන්න උනා. ඇයි? ගෝලයන්ට ඇති වුණු බය නිසා. මේ බය තමයි අපිව අඳුරට තල්ලු කරන්නේ. බය තමයි අපිව ගුලි කරවන්න හදන්නේ. අපි කියවමු. යොහන්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදය. සෑම බලාපොරොත්තුවක් බිඳ වැටුණත් බිඳ නොවැටෙන බලාපොරොත්තුවක් අපට තියෙනවා. ඒ තමයි මේ කොටස තුලින් අපි ඉගෙන ගන්න. දැන් මේ උදෑසන ඔබේ සිහින පුපුරලා ගිහිල්ලා ඇති. ඉරිතැලිලා ඡායාවක්වත් නැති තැනට ඔබේ සිහිනයපත් වෙලා ඇති. ආපු කරදර සිත් වේදනා නිසා තිබුණු බලාපොරොත්තු නැතිවීම නිසා ඔබ දැන් ශෝකයෙන් පීඩණයටපත් වෙලා ඇති. හැබැයි ඔබ එහෙම කෙනෙක් නම් ඔබට තමයි වැඩියෙන්ම දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වෙන්නේ වැඩියෙන්ම දෙවියන් වහන්සේගේ ආලෝකය දකින්න පුළුවන් වෙන්නේ අපි කියවමු යොහන් සුවිශේෂය 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මරියාගේද ඇගේ සහෝදරිය වූ මාර්තාගේද ගම වූ බෙතානියේ
ලාසරුස් නම් එක්තරා මිනිසියෙක් රෝගිව සිටියේය. රෝග කරදර අපට හැම දවසකම තියෙනවා. සමහර විට අපි හිතුවත් අපට කිසිදු රෝගයක් නැහැ කියලා ඉතන එක හොඳයි. හැබැයි අපට අපිව පාලනය කරගන්න පුළුවන්ද කියන එක සෝදිසි කරන්න තියෙනවා. හැම දෙයක්ම ඔහු දන්නේ නැහැ. ඔහු මිය යන තෙක්. ප්‍රිය මිතුරනේ අපේ ජීවිතය ගැන පරමායිති කරුවන් තැන වහන්සේ කෙනෙක් ඉන්නවා. දැන් ඒකෙන් මම කියන්නේ ඕන දෙයක් ගන්න. තකරණුයි සබණුයි යකඩයි ඒවත් දියකලා බොන්න කන්න. ඒක නෙමෙයි මම කියන්නේ. අපේ පාලන යටතේ අපට තියාගන්න බැරි දේවල් තියෙනවා. අපේ සැලැස්ම කොච්චර තාක්ෂණික සැලැස්මක් වුණත් ලෝකේ ඉන්න නොම්මරේක උපදේශකයන්ගේ අදහස් උදහස් අරගෙන අපි එක ගොඩ නැගුවත් අපේ ජීවිතේ මේ කරදර ප්‍රශ්න වලින් මිදෙන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කීවා කරදර ප්‍රශ්න මිනිස් ජීවිතයට නිරන්තරයෙන් පැමිණෙන්න පුළුවන් කියලා. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම නොවේ. මිනිස්යා විසින් අදාගත් දේවල් වල ප්‍රතිඵල. දෙවියන් වහන්සේ මවපු තැන කිසිදු ප්‍රශ්නයක් නැතුවයි තිබුණේ. හැබැයි මිනිස්යා විසින්ම ප්‍රශ්න ඇදලා දාගත්තා. අද අපිත් ප්‍රශ්න සමහර ඒවා ඇදලා ඔඩොක්කොට දාගන්නවා. සමහර ප්‍රශ්න අපේ පාලනයෙන් තොරව අපේ ජීවිතේට කඩාගෙන වැටෙනවා. කොහොම වුණත් මතක තියාගන්න අපට සරණ වෙන්න උපකාර කරන්න අපට කෙනෙක් ඉන්නවා. ඒ තනන් වහන්සේ තමයි මේ කොටසේ අපි බලන්නේ. කවුද? යේසුස් වහන්සේ. සමහර හිතනවා මේ ලෝකේ ප්‍රශ්න එන්නේ පෞකාරයන්ට පමණයි. ආර්ථික අමාරුකම් තිබෙන්නේ දුප්පත් වෙලා ඉන්නේ ශාපයක් කියලා සමහර දේව වචනය කියන අයම කියනවා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. ඒක සම්පූර්ණම සුද්ධ බයිබලයේ ප්‍රතිපත්තිය නෙමෙයි, ඉගැන්වීම නෙවෙයි. ඒක වැරදි. ඒක මිත්‍යාවක්. අපට එහෙම හිතන්න පුළුවන්. හැබැයි හිතුවට ඒක එහෙ වගේ ස්වාමින් වහන්සේ කියලා නැහැ. ජේසුස් වහන්සේ කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද මේ ලෝකෙට ඇවිල්ලා. උන්වහන්සේට තිබුණු ප්‍රශ්නේ මොකද්ද? ඒ තමයි අපට ආදරය කරපු එක. අපට ආදරය කරපු එක තමයි උන්වහන්සේට තිබුණු ප්‍රශ්නේ. ඒ නිසායි දෙවියන් වහන්සේ මේ ලෝකයට ජේසුස් වහන්සේ වේවුණු ලැබුවේ. උන්වහන්සේ මිනිස්යාට තියෙන පුදුමාකාර ආදරය ඔබට මට තේරුම් ගන්න බෑ. අපේ දරුවන් අපට එපා වෙයි. එපාම වෙනවනේ. ආයි මූණට අම්බෙන්ඩම එපා. හීනෙන්වත් පේන්න එපා කියලා අපි අමතක කළම දාලා යන්නෙම නැහැ. ඈතටම යනවා අපි. එහෙම ගිහිල්ලා දරුවන්ව එහෙමම අමතක කරපුවා ඉන්නවා ලෝකේ. එහෙම ඉන්න ඕන තරම්. හැබැයි දෙවියන් වහන්සේට එහෙම කරන්න බෑ. උන්වහන්සේට එහෙම කරන්න බෑ. ඒ තමයි අගාපේ ප්‍රේමය. මිනිසයා උන්වහන්සේගෙන් ඈතට ගියත් උන්වහන්සේ මිනිසාව හොයාගෙන එනවා. ඊට හේතුව උන්වහන්සේ මිනිසාව මැව්වේ උන්වහන්සේගේ ස්වභාවය නිසා. උන්වහන්සේගේ ස්වභාවයේ කොටසක් සහභාගීත්වය. මේ සහභාගීත්වය තියෙන නිසා උන්වහන්සේ ඔබව මා හොයාගෙන එනවා. අපි ලොකු මිනිස්සු නෙවෙයි. අපි දක්ෂ මිනිස්සු නෙවෙයි. අපිට වඩා ලොකු දක්ෂ මිනිස්සු ලෝකේ ඉන්නවා. හැබැයි එයාට තාම උන්වහන්සේගේ ප්‍රේමය තේරුම් ගන්න තරම් විඥාණය පහළ වෙලා නැහැ. නමුත් ඔබටත් මටත් ඒ දේ පහළ වුණා. ඒ ආදරය දැනුණා. ඒ ශක්තිය අපට දැනුණා. ඒක නිසා අද අපි උන්වහන්සේව විශ්වාස කරනවා. ඒක විශ්වාස නොකරන අය අද දවසේ ඒ විශ්වාසය ගැන තර්ක විතර්ක කතා බහ කරනවා. කවදාරි ඒගොල්ලෝ සත්‍ය තේරුම් ගනි. යේසුස් වහන්සේ මේ බෙතානියේ හිටපු උන්වහන්සේ අධික ලෙස සෙනෙහස දැක්වූ පුද්ගලයා තමයි ලාසරුස්. මේ ලාසරුස් අසනීප වෙලා
උන්වහන්සේගේ ප්‍රේමය අපට උපකාරයක් පිණිස අපි මුහුණ දෙන ප්‍රශ්න කරදර අපට දොරටුවක් වෙනවා ඔබේ ජීවිතේ කරදර ප්‍රශ්න එන එක සුභවාදීව බලන්න ඒක සුභවාදීව ඒක දිහා බලන්න ඒකෙන් ඔබට ස්වාමින් වහන්සේව පෙනෙයි අපට ගේ ඇතුලේ දොරවල් ඔක්කොම වහගෙන ඉන්නකොට ජනේලුත් වහගෙන රාත්‍රියේ ඉන්නකොට උදැසන එළි වුණාම අපි මොකද කරන්නේ දොර ජනේල් හැරලා බලනවා එළිය මේ ප්‍රශ්න කරදර යනු ජනේලයක් ඔබට දොරක් ස්වාමින් වහන්සේව බලන්න ඒක ප්‍රයෝගික කරගමු උන්වහන්සේව බලන්න උන්වහන්සේගෙන් ඈතට යන්න නොවේ ඒ තුලින් උන්වහන්සේට ලං වෙන්න අපි පුරුදු වෙමු ඔබ උන්වහන්සේව දකිනවාමයි උන්වහන්සේව බැලුවොත් මේ ලාසරස්ගේ සහෝදරියෝ දෙදෙනා ජේසුස් වහන්සේට පණිවිඩයක් යවනවා මොකද පණිවිඩය තුන්වෙනි පදේ බැබින් ඔහුගේ සහෝදරියෝ ස්වාමිනි ඔබ වහන්සේ ආදරේව සිටින තැනත්තා රෝගිව සිටි උන්වහන්සේට කියා යවෝය උන්වහන්සේ ආදරෙන් සිටින වග මේ ලාසරුස්ට මාතාසා මරියා දැනගත්තා යේසුස් වහන්සේගේ ආදරය හැම කෙනාටම තියෙනවා අද ඔබට උන්වහන්සේගේ ආදරය තේරෙනවද ඔබට දැනෙනවද උන්වහන්සේ ඔබට ආදරය කරනවායි කියලා අපට දැනෙනවා සතා සිව්පාවන්ට ආදරය කරන කෙනා දන්නවා තමුන්ගේ සතා සිව්පාවා තමුන්ට ආදරය කරන වගේ කොහොමද දන්නේ බල්ලා නම් වල් ගෙවනනවා මාළුවා නම් උඩ පනිනවා උනන් ටැංකියෙන් එළිය තමයි වීදුරුව ගාවට දුවගෙන එනවා එනවා වීදුරුව ගාවට ඇවිල්ලා බලනවා සතුන්ට දැනෙනවා මේ විශ්වයේ සතා සිව්පාවට දැනෙනවා ආදරය කරන කෙනාව නමුත් ඇදහිලිවන්ත බොහෝ දෙනෙකුට උන්වහන්සේගේ ආදරය දැනෙන්නේ නැහැ උන්වහන්සේගේ ආදරය ගැන කතා කරනකොට කියන්නේ ආදරය කළා එදා මෙදා නෑනේ මගේ ආඥාවන්ට තාම උත්තර එහෙම තමයි සමහරු හිතන්නේ නෑ උන්වහන්සේ ආදරේ පොඩි කාලේ අපේ දරුවා අඬනකොට අපි දූවලා යනවා අඬනටත් මත්ෙන් දුවලත් යනවා ඒ තවත් කුඩා කාලේ දරුවා නිදිද කියලා බලන්න ඇකේ තියාගෙන දරුවා වදනවා දරුවා ටිකක් ලොකු වුණාම අඬනකොට තමයි යන්නේ ළමයා දැන් අවුරුදු 10යි අර ඇකේ තියාගෙන කරපු ආදරය දැන් කරන්නේ නැහැ මේ අම්මා තාත්තා වෙනස් වෙලාද ඒගොල්ලෝ දැන් මොඩ් වෙලාද නැහැ ඒගොල්ලෝ දන්නවා දැන් දරුවාට තේරෙනවා දරුවා ඇඳේ ඉන්නකොට අම්මා දුවල ගිහලා අර පොඩිම කාලේ ළමා වියේ ලදරු වියේ සමා වෙන්න කුක්කු ටික පොවනවා ද වයස 10යි කොල්ලා ඇඳේ අම්මා දුවල ගිහලා සූපුව ගහන අඳ කටේ එහෙම කරන්නේ තේක අදලා උඩින් තියනවා ආදරය එහෙමයි නමුත් ක්‍රියාකාරීත්ව වෙනසක් තියෙනවා උන්වහන්සේත් ඒ වගේ අපි ළමා අවදියේ උන්වහන්සේව මුල් කාලේ හොයනකොට කියන විට උන්වහන්සේ ළඟින් හිටියා දැන් උන්වහන්සේ කියනවා දැන් පරිණත වෙන්න අලි බබ්බු වගේ ඉන්නේ නැතුව උන්වහන්සේ කියනවා අපිට නමුත් අපි මොකද අලි බබ්බුම වගේ අර අවුරුදු 15යි කොල්ලා තාම ඇඳේ ඉන්නවා අම්මා ගෙනල්ලා සූප්පුව කටේ ගානක ඒක කොහමද එහෙම වෙන්න බෑ එහෙමනම් ඒ දරුවගේ ප්‍රශ්නයක් තියෙනවා ඒ දරුවගේ කායික මානසික ප්‍රශ්නයක් තියෙනවා නමුත් දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි එහෙමනම් අද දවසේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ අපට කියන දේ අපි තේරුම් ගන්නෙ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා අපට අපි වර්ධනය වෙච්ච නැති ආත්මික දුබලකමෙන් පෙළෙන අය වයස 25යි හැබැයි සුළු දෙයක්වත් දරා ගන්න බෑ සුළු ප්‍රශ්නයක් ආවම අයිස් කැටයක් වෙනවා නම් දිය වෙලාම යනවා නම් ප්‍රශ්නයක් තියෙනවා එයාගේ කය වැඩුණට මොලේ වැඩුණට ආත්මය වැඩිලා නැහැ ආත්මය වර්ධනය වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඉතින් මේ සුද්ධ ලියවිල්ල කියවන්න නැතුව අනෙකුත් පොත්පත් කොච්චර එලි වෙනකන් කියෙව්වත් දැනුම වැඩි වෙයි හැබැයි ආත්මික ලෝකයේ තුල ආත්මික කාරණා තුල ලදරුවෙක් වගේ තාමත් ඇයි
එයා පරිණත වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපි මේ උදාසන අපේ ජීවිතේ රැබිලා බලමු. ස්වාමින් වහන්සේත් එක්ක මම ඇවිදින කෙනෙක්ද නැතිනම් කවුරු හරි මාව අදත් වඩාගෙන පල්ලියට ගෙනියන්න ඕනේද? ස්වාමින් වහන්සේ ළඟ තාවත් කවුරු හරි රෝද පුටුවේ තියලා මාව තල්ලු කරගෙන යන්න ඕනේද? නැත්නම් මම නැගිටලා වුණ වහන්සේව සොයන කෙනෙක්ද? මේ කාලය එවැනි කාලයක්. ආත්මික ලදරු අයට භයානක කාලයක්. ඇයි? වර්ධනය නැති අය කඩා වැටෙනවා. අවසාන කාලය පිළිබඳ ස්වාමින් වහන්සේ කියු දේවල් හොඳට කියවලා බලන්න ගෙදර ගිහිල්ලා. භයානක විපත්ති සහිත කාලවල එනවා. ඒ කාලවලදී කොහොමද මම එකට ඔරොත්තු දෙන්නේ? මේ පොඩි ප්‍රශ්නයක් ආවම කවුරු හරි එක වචනයක් අල්ලගෙන කෑ ගැව්වම අපි ඇකිලෙනවා නං, දූවලා ගිහිල්ලා අයියෝ පල්ලි නම් එන්නේ නැහැ මං කියලා හිතනවා නං, අපේ දෙවියන් වහන්සේව කොහෙන්ද අපි අදහලා තියෙන්නේ? කොතනින්ද අපි උන්වහන්සේව හොයලා තියෙන්නේ? මොලෙන්ද, කටෙන්ද, ආත්මෙන්ද? ආත්මෙන් නම් ඔබ පරිණත කිතුණුවෙක් වෙනවාමයි. ද ලාසරුස් අසනීප වෙලා යේසුස් වහන්සේට එන්න කියනවා. දැන් යේසුස් වහන්සේ මොනවද කිව්වේ බලන්න. ඒ රෝගය මරණය පිණිස නොව, එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණවනු ලබන පිණිස, දෙවියන් වහන්සේගේ ගෞරවයේ සඳහයි කීසේක. යේසුස් වහන්සේ කියනවා දැන් මෙයාට අසනීප වෙලා ඉන්නේ, ඒකයි ආරංචි වෙන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා මරණය පිණිස නෙවෙයි රෝගය කියලා. දැන් හිතන්න, ඔබ යනවා, ඔබ ආදරය කරන කෙනා, ඔබේ පවුලේ කෙනා මිය දෙන්න නෙමෙයි අසනීප වෙලා ඉන්නේ, කැස්සයි එම්බිරිසාවයි. කවුද හිතුවේ කැස්සයි එම්බිරිසාවට අපි මෙච්චර බය වෙයි කියලා? අපි කවුරුවත් හිතුවේ නැහැ. දැන් එම්බිරිසාවක් කෙනකොට මිනිස්සු බයයිනේ, කයිනකොටම බයයි. මලා ආව තමයි ගෙට. අපි එහෙම හිතුවද ඉස්සර? අපි හඳ අල්ලෙන් තට්ටු කරන්නනේ බලාගෙන හිටියේ, හිරේ රශ්මියෙන් ප්ලේන්ටියක් බොන්නනේ හිටියේ. දැන් බලන්නකො වෙච්ච වෙන්නේ අයියේ, කහිනකොට දුවනවා, බයයි. දැන් ඉතින් මා අම්මා බය නැහැ කියලා යන්න නෙමෙයි මම මේ කියන්නේ. මනුෂ්‍යයා සීමා සහිත පුද්ගලයෙක් කියන එක විශ්වය දැන් අපට කියලා දෙනවා. හිතුවට ඔගොල්ලෝ අපිව අභිබවල යන්න, එක හෙම්බිරිසාවයි ගැස්සිලාම යනවා. ප්‍රියමිතුරනේ, ස්වාමින් වහන්සේ අපට කලින්ම මේවා ගැන කිව්වා, භයානක කාලේ එනවා. දැන් ඔබ ගිහලා කියනවා මගේ අම්මට එම්බිරිසාවයි කැස්සයි. ඒ වෛද්‍යවරයා කියනවා බය වෙන්න එපා, මරණය මහිමය සඳහායි කියලා. මොකද්ද ඔබට හිතෙන්නේ? පණ පිටින් ඉන්නකොටම මරා ගන්නනේ මේ දොස්තර ආදන්නේ කියලා හිතේවි. යේසුස් වහන්සේ දුන්නේ වගේ උත්තරයක්. මොකද උන්වහන්සේ වෙන්ට යන දේ දකින්න තැනන් වහන්සේ, වෙච්ච දේ කියන තැනන් වහන්සේ කෙනෙක් නොවේ උන්වහන්සේ. ඔබගෙත් මගේ ජීවිතේ වෙන්ට තියෙන දේ උන්වහන්සේ අනාවරණය කළා තියෙනවා. උන්වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. මේ ලෝකේ පීඩා නුඹලට බොහෝය කියලා උන්වහන්සේ කියලා තියෙනවා. අන්තිම කාලය වෙනකොට කිතුණුවන්ට විරුද්ධව නොයෙක් තැන්වල කතා ඇදෙනවයි කියලා තියෙනවා. අමූතු දේවල් වගේනේ දැන් අපි හිතන්නේ. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය, අපිට වඩා වේදනාවන්ට අපොස්තුලවරුන් මුණ දුන්නා. ඒගොල්ලෝ වද විඳේ, දුක් විඳේ, මොනවා කරලාද? යේසුස් වහන්සේ දේව පුත්‍රයා උනේ නිසානේ මිනිස්සු මැරුවේ. ඒ දේ විශ්වාස කරපු නිසානේ අපොස්තුලවරුන් වද කළේ, ඉරි අර කළේ. ඒගොල්ලෝ හොරකම් කළාද? කාගේවත් පසුම්බියක් හොරකම් කළාද? කාගේවත් භාර්යාවක් පැහැරගත්තද? කහගරි ගහක් කොලක් කැපුවද? ඉඩමක් අල්ලගත්තද? වැටක් මායිමක් වෙනස් කළාද? නෑ, කිසි දෙයක් කළේ නෑ. ඒවා කරන්න එපයි කියලා ඉගැන්නුවා. එපයි කිව්වා, අයව මරලා දැම්මා. කවුද කරන අය? ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි, සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ අපට කියලා තියෙන්නේ වැරදි කරන්න එපා, හරි විදියට ජීවත් වෙන්න. හිතන්නවත් එපා වැරදි කරන්න කියලා උන්වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. අපි පිළිපදින්නේ අන්නේ උන්වහන්සේගේ රන් ආඥාවන්. ඉතින් යේසුස් වහන්සේ කියනවා වෙන්න තියෙන දේ කියලා. උන්වහන්සේ ඒ තැනෙම දවස් දෙකක් නැවතුණා. දැන් තුන්වෙනි දවසේ
බයිබලෙ කියනවා හත්වෙනි පදේ උන්වහන්සේ කියනවා අපි ආයිත් යුදයට යමු උන්වහන්සේට අමතක නැහැ උන්වහන්සේට මතකයි ඇයි යුදයට යන්න ඕනේ කියන එක ගෝලයන්ට දන්නේ නැහැ හැබැයි යේසුස් වහන්සේට දන්නවා එට ඔබේ මගේ ජීවිතේ වෙන දේවල් අපි දන්නේ නැහැ හැබැයි අපි යේසුස් වහන්සේ දන්නවා උන්වහන්සේ දන්නවා ඔබේ ජීවිතේ එට මොකද්ද වෙන්න යන්නේ කියලා අද ඔබට කිසිම බලාපොරොත්තුවක් නැති වුණත් උන්වහන්සේට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් ශූන්‍ය උතන තමයි උන්වහන්සේ ලෝකයක් කළේ දවස් 6කින් ඒක අපි විශ්වාස කරනවා ඒක විශ්වාස කරන්න බැරි අය ඉන්නවා ඒ කවුද මේ ලෝකය විශාලයි කියාගෙන බලාගෙන ඉන්න අය හැබැයි ඊට වඩා දෙවියන් වහන්සේ විශාලයි කියලා අපි දන්න නිසා උන්වහන්සේට මේක මවන එක මහ ලොකු දෙයක් නොවේ කියන එක අපි දන්නවා ඒක අපි ඉගෙන ගත්තේ කොහමද ශුද්ධ ලියවිල්ල තුලින් එනිසා අද ඔබගේ බලාපොරොත්තු ශූන්‍ය වෙලා ඇති හිස් වෙලා ඇති කිසිම දෙයක් නැහැ ඔබේ හැම දෙයක්ම දැන් චුත වෙලා ඇති හැබැයි මතක තියාගන්න අලුත් දෙයක් කරන්න උන්වහන්සේට පුළුවන් මේ ලෝකය මැව්වා වගේ ඊටත් වඩා හොඳ ආරම්භයක් ඔබට දෙන්න පුළුවන් අලුත් ජීවිතයක් ඔබට දෙන්න පුළුවන් අලුත් මාර්ගයක ඔබව ගෙන යන්න පුළුවන් ඒක තමයි බෝන ගේන් කියන්නේ අලුතෙන් පටන් ගන්නම පරණ දේ සියල්ලම පසකලා අලුත් මාර්ගයක යන එක ඒක තමයි උන්වහන්සේ අපට උගන්වලා තියෙන්නේ ඒ නිසා තමයි ඉස්සර හොරකම් කරපු අය දැන් හොරකම් කරන්නේ නැහැ යේසුස් වහන්සේ නිසා ඉස්සර පචම කියපු අය දැන් පච කියන්නේ නැහැ ඒගොල්ලෝ සත්‍ය කතා කරනවා ඉස්සර කාමේ වරදවා කැත දේවල් බල බල රස විඳපු අය දැන් ඒව කරන්නේ නැහැ දැන් ඒගොල්ලෝ හරි දේවල් දකිනවා බලනවා මිනිසුන්ට උදව් කරනවා වැරදි විදියට හම්බ කරපු අය දැන් හේක කරන්නේ ඒක තමයි මේ අලුත් ජීවිතය බෝන ගේන් කියන්නේ අපි මැරිලා ඉපදුන්නේ හැබැයි අපේ ජීවිතය තුලින් අපි ඒක ආරම්භ කළා ඒක බහැය කියලා හිතන මිනිස්සු තමයි කියන්නේ මොකද ඒ කියලා ඒ පාපයට කෑදර පෙරේතය අපි වැරදි කළා නමුත් ඒ වරද තුල අපි ගුලි වෙලා හිර වෙලා නැහැ පිළියට ආවා අපි කුණු අර්ප කියපු අය දැන් අපි කුණු අර්ප කියනවද නැහැ බොරු කිව්වා දැන් බොරු කියනවද නැහැ ඒක කියන කොටත් බයයි සමහර බොරු අම්මේ එහෙම නොකිය කොහොමද මගේ ව්‍යාපාරය ගෙනියන්නේ එක්කෙනෙක් කිව්වා පාස බොරු නොකියම් බැරි නිසා මම පුරුද්දක් කරගත්තා මගේ ව්‍යාපාර කරනකොට මම මොකද බොරුවක් කියන්න උනම් මං හිට ගන්නවා පුටුවෙන් මං කියයි ආසනේ ඉඳගෙන බොරු කියන්නේ නැහැ ඒ කතාව කොහමද අපි එක එක ක්‍රම අදාගෙන තියෙන තව කෙනෙක්ව මම බොන්නේ ගෙදර හැබැයි පිට බොනවා තව කෙනෙක්ව මම කවදාකවත් මගේ වයිෆ් ගේ ළමයිගෙන් ආන බීලා මම ගෙදර එන්නේ නැහැ එතකොට වැඩපොලේ ඉන්නේ හරි කතා මෑන් ගෙදර එන්නේ නැහැ බිව්වොත් වැඩපොලේ ඉන්නවා එක්ක යාළුවෙක් ගෙදර ඉන්නවා එක්ක පාරේ ඉන්නවා හැබැයි ගෙදර සුද්ධස්ථානේ යාගේ අර යාගේ පුටුව සුද්ධස්ථානේ එක එක දේවල් අපි අදාගෙන අවංකකම හැමදාම අපේ ජීවිතේ තියෙන අපි කොතන හිටියත් ජීවමාන යේසුස් වහන්සේ දකිනවා ඉතින් මේ ගෝලය බය වුණා යුදයට යන්න ඇයි යුදයේදී උන්වහන්සේට විරුද්ධත්වයක් ආවා එනිසා ගෝලියෝ කියන ආයිත් අපි ඒට යනවද ගුටි කණ්ඩ වෙන්නේ බේරිලා ආවා අපි දැන් නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි යේසුස් වහන්සේ මොනවද කිව්වේ බලන්න අටවෙනි පදේ කියනවා රබ්බි මේ ළඟදී යුදෙවරු ඔබට ගල් ගස්සන්ට සෙව්වෝය එතනට ඔබ නැවත යන්න ඉදයි උන්වහන්සේට කිව්වෝය එතකොට නවවෙනි පදේ දවාලට 12 පයක් තියෙනවා නොවේද යමෙක් දවාලේ ඇවිදින්නේ නම් මේ ලෝකේ එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිලේ නමුත් යමෙක් රාත්‍රියේ ඇවිදින්නේ නම් ඔහු තුල එළිය නැති නිසා ඔහු පැකිලෙයි යේසුස් වහන්සේ කියන දවාලේ ඇවිදින අය පැටලිලා වැටෙන්නේ නැල්ලු රාත්‍රියේ යන අය පැටලිලා වැටෙනවා මේ ළඟදී එක දවසක් අපි රා ගෙදර ළඟදී ගෙදර ටික කාලයකට කලින් ගෙදර ලයිට් ගියා දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් ওই ගෙදර තමයි ඉන්නේ පැය 24ම පයින් තමයි ගේ ඇතුළේ ඇවිදින්න රොකට්ටුවක් නැහැනේ පුටු තියෙනවා මේස තියෙනවා ඔක්කොම තියෙන තැන් දන්නවා
ලයිට් ගියා විතරයි මම පුටු පෙරලගෙන වැටුණා අනුන්ගේ ගේක නෙමෙයි මගේම ගේ ඇතුලේ දැන් අත ගාලා බලනවා කොයි පුටුවේද වැදුනේ කියලා මේ මගේ ගෙදර ඇවිද ඇවිද ගියේ මේ පව් ගිය කාලේ ඉතින් ගේ ඇතුලේමනේ ඇවිදින්න තිබුණේ එච්චර ඇවිද ගෙදර ඇප්පෙන් නැතුව ගිය ගෙදර ලයිට් ගියා විතරයි වැටුණා වෙන ගෙදරක ගියා නම් කොහොමද බිත්ති ඇප්පි ඇප්පි තාම ඉඳියේ නම් අඳුර අපේ මාවත පහදන්නේ නැහැ පාපය ඔබට දිසාව පෙන්වන්නේ නැහැ අන්ධකාරය කියන්නේ පාපය මේක ව්‍යංගාර්ථයෙන් උන්වහන්සේ කියනවා ආලෝකය තියෙනකොට අපි ආලෝකය නිසා බය නැතුව ඇවිදිනවා කවුද මෙතන ආලෝකය කවුද ආලෝකය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඔබේ ජීවිතේ ඉන්නවා නම් ඔබ ජේසුස් වහන්සේව පිළිගන්න ඔබට විරුද්ධව අන්ධකාර දේවල් වටේට තියෙයි එහෙ මේ හැම තැනම මිනිස්සු වල්ලලා තියෙයි නූල් ඇදලා තියෙයි දෙයිදායි අරකදායි මේකදායි ඔක්කොම දායි අඳුර ඔබව ගිල ගන්න සලස්වන්න නමුත් ඔබ ආලෝකයේ දරුවෙක් නම් මොනම කොඩි විනයකට මොනම බන්ධනයකට අනවිනයකට ඔබව නවත්තන්න බෑ ඔබ ඉදිරියට යන කෙනෙක් අන්ධකාරය පීරාගෙන ආලෝකය ගමන් කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතේ ඉන්නවා නම් ඔබ බිය විය යුතු නැහැ මේ ගෝලියෝ බය වුණා යුදයට යන්න යේසුස් වහන්සේ කියන අපි දවාලට ආйти අය ඇයි අපි බය වෙන්නේ ස්වාමින් වහන්සේගේ ආලෝකය තුළ මේ ගෝලියෝ එදා යුදයට ගියා ඇයි ගියේ සැලස්මක් ඉෂ්ට කරන්න ලාසරුස්ව මලුන්ගේ නැගිටවන්න ප්‍රිය සහෝදර සහෝදරිය අද ඔබගේ හැම දෙයක්ම අඳුරට වැටිලා ඇති ඔබේ ජීවිතේ කරදර ප්‍රශ්න ඔබ අන්ධකාරයට දාලා ඇති දැන් අපි යාඥා කරමු ඒකෙන් එළියට එන්න හලෙලූයා ඊට මත්තෙන් මම අවස්ථාවක් දෙන්න කැමතියි ඔබ කැමතිද ඔබේ ජීවිතේ යේසුස් වහන්සේට බාර කරන්න මෙතෙක් කල් ඔබ ගෙදර හිටියා ඔබට හිතෙනවා මං අලුත් කැපවීමක් කරන්න ඕනේ ස්වාමින් වහන්සේට මගේ ජීවිතය තුළින් මම අලුත් කැපවීමක් අද කරනවා එහෙම නැත්නම් මං කැමති යේසුස් වහන්සේ මගේ ජීවිතේ පිළිගන්න මේ ආලෝකය පිළිගන්න කැමති මට දැනෙනවා අන්ධකාරය මහව ග්‍රහණය කර ගන්නට අදන වග මේකේ මිදිය හැකේ මේ විශ්මපත් ආලෝකයෙන් පමණයි කියලා හිතන අය ඔබගේ අතක් ඔසවන්න මම කැමති ඔබට යාඥා කරන්න හොඳයි සහෝදරි හොඳයි 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 ඔව් සහෝදරි හොඳයි ඔබ ඉන්න ස්ථානයේ දැන් නැගිටින්න කරුණාකර අත් එසේ වෙ නැති වුණත් කමන්නේ නැගිටින්න අපි දැන් යාඥා කරන්න යන්නේ ආදරණීය යේසුස් වහන්සේ මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරමි ජේසුනි මගේ සිතින් මගේ වචනෙන් මගේ ක්‍රියාවෙන් සිදු කළා වූ සියලුම පාපවලට කමාවුව මැනව ඔබගේ කුරුසිය තුලින් ඒ මරණය තුලින් මාව නිදොස් කළ මැනව මට අලුත් ජීවිතයක් දුන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්
පියෝ දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීමද දනොත්මතු සෑමදාම සීල දෙනා සමග වේවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන්